මම කරපු ගනුදෙනුගේ මට විශ්වාසය කඩ වෙලා තියෙනවා වාසියක් වෙලා තියෙනවා නම් නැත්නම් අපහසුතාවයට පත් වෙලා තියෙනවා මම කොහොමද ෆැමිලි කරන්න ඕන ඔබතුමාලට ඔන්ලයින් මට ෆැමිලි කරන්න පුළුවන්ද ෆැමිලි කරපුවාම ඔබතුමා කොච්චර කාලෙකින් රෙස්පොන්ඩ් කරනවද ඒක වෙනුවෙන් මැදිහත් වෙනවද දසුන් පළවෙනියටම කියන්න ඕන කාරණේ තමයි අර අපේ අධ්‍යක්ෂතුමී සඳහන් කරපු මේ අවිධිමත් ආයතන එහෙම නැත්නම් නියාමනය නොවන ආයතනවල ගනුදෙනුකරුවන්ට මේ සම්බන්ධයෙන් අපිට පැමිණිලිම කිරීමට නොහැකි සාමාන්‍ය නීතිය ඔස්සේ පොලිසියෙන් ගිහිල්ලා ඒක කරගන්න පුළුවන්. ඒ යටතේ තමයි විසඳ ගන්නට වෙන්නේ. නමුත් අපිට පැමිණිලි විශාල වශයෙන් එනවා. නමුත් අපි උන්ට කියන්නේ මේ සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න බෑ. අර අධ්‍යක්ෂතුමිය කිව්වා වගේ මේක දෙපාර්ශ්වයක් අතර වෙච්ච ගිවිසුම්ගත ගනුදෙනුව. එතකොට ඒ ඔස්සේ ගිහිල්ලා තමයි විසඳ ගන්න වෙන්නේ. මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතන වලින් වෙන අසාධාරණයක් වුණා. ඔව්. එතකොට මට මුලදිමත් දසුන් සඳහන් කරන්න බැරි වුණා. අපි දැනට අපි නාමිකව මෙතෙන්දි කිව්වේ බලපත්‍රලාභී බැංකුව බලපත්‍රලාභී විශේෂිත බලපත්‍රලාභී මුදල් සමාගම ඊට එහා ගිහිල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර නිකුත් කරපු ප්‍රාථමික අලුවකරු ඉන්නේ එතකොට ගෙවීම් හා පියවීම් පද්ධතිය අපි දන්න ඔය අපිට පේමන්ට්ස් ඇප්ස් තියෙන. එතකොට ඒවට ලයිසන් දීලා තියෙනවා අපි. එතකොට අපේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව යටතේ බලපත්‍ර අරගෙන නිකුත් කරන මේ ගෙවීම් හා පියවීම් පද්ධතියට සහභාගී වෙන ආයතන ඊට එහා ගියාට පස්සේ අර මෙතුමිය සඳහන් කරපු ශුද්ධ මූල්‍ය ආයතන අපි තියෙනවා අපේ හතරක් තියෙනවා ලියාපදිංචි ශුද්ධ මූල්‍ය ආයතන මෙන්න මේ කියන මං සඳහන් කරපු මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන්ට අපේ ගාවට එන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් ඔවුන්ට සිදු වූ යම් කිසි අපහසුතාවයක් වෙන්න පුළුවන් අසාධාරණයක් වෙන්න පුළුවන් නැත්නම් යම් කිසි ආකාරයක තමන් ගනුදෙනුව කරගෙන යද්දී සිදු වන යම් කිසි අකටයුත්තක් වෙන්න පුළුවන් එතකොට මේ කාරණයකදී දසුන් අපි මේ හදපු රෙගුලාසි වල ප්‍රධානම කාරණයක් තියෙනවා අර මම කලිනුත් සඳහන් කරා ඒ ගනුදෙනුකරුවා පළමුවෙන්ම මේ කටයුත්ත තමන්ට වෙච්ච කාරණය ඒ අදාළ මූල්‍ය ආයතනයෙම විසඳ ගන්න උත්සාහ කරන්න ඕනේ. ආයතනෙට ගිහලා ඕන් එක සහයෝගය විසඳන. ඔව් ඒකට අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒකට ප්‍රතිපාදන තියෙනවා. එතකොට පළමුවෙන්ම තමන්ගේ පැමිණිලි යොමු කරන්න ඕන අදාළ මූල්‍ය ආයතනෙ. එතකොට මේ මූල්‍ය ආයතනෙන් ලබා දෙන විසඳුම එහෙම නැත්නම් විසඳුවේ නැහැ. දෙන විසඳුමට තමන් සතුටු නැහැ. එකඟ නැහැ. එතකොට අන්න ඒ වගේ වෙලාවකදී ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට යම් කිසි පැමිණිල්ලක් එකතු කරන්න පුළුවන්. එතකොට ඒකත් සඳහන් කරන්න ඕන කාරණේ තමයි මේක අහගෙන ඉන්න මූල්‍ය පාරිභෝගිකයින්ට මේක මේ කියන කටයුත්තත් දෙපාර්ශ්වයක් අතර ඇති වුණු ගිවිසුමක්. අපේ යටතේ අධීක්ෂණය වෙන ආයතනයක් තමයි. නමුත් මේකත් ගිවිසුම්ගත සම්බන්ධතාවයක් මත ඇති වුණද. ඒක නිසා උසාවියට යන්න කලින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න කලින් යම් මැදිහත් වීමක් අපිට කරන්න පුළුවන්. ඒක තමයි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ විදිහට අපි කරන්නේ. දැන් ඔතනදී රණවීර මහත්තයා මම සමාවෙන්න බාධා කරන්නේ. දැන් සමහර වෙලාවට මූල්‍ය ආයතන බැංකු පද්ධතිය ඇතුලේ යම් ආකාරයක තියෙන ගනුදෙනුවක් ගිහිලා සාමාන්‍යයෙන් මැනේජර් කෙනෙක් එනවා විධිමත් පද්ධතියක් තියෙනවා ඒ ඇතුලේ ගිහිලා උන් විසඳ ගන්නවා. දැන් ওই මූල්‍ය නොවන ආයතන තියෙන ෆිනෑන්ස් ආයතන ඌව සම්බන්ධයෙන් තමයි ටිකක් වැඩිපුර ප්‍රශ්නගත තත්ත්වයන් තියෙන්නේ. දැන් එහෙම තමයි අපි තුමුක දැන් ඔබතුමා කියෝ වගේ ගිවිසුමක් තියෙනවා ඔය කියන ෆිනෑන්ස් ආයතනය මමයි අතර වාහනයක් දීලා තියෙනවා ඒක ඇතුළේ ගිවිසුමක් තියෙනවා ගන්දුනුවක් වෙලා තියෙනවා ගෙවන්න ඕන කියනවා. සමහර වෙලාවට එහෙම තැනක එකඟතාවයන් ඇති නොවන තැන් තියෙනවා. මූල්‍ය ගන්දුන ඇතුළේ එකඟතාවයන් ඇති නොවන තැන් තියෙනවා. එතකොට කරන්නේ සමහර වෙලාවට පාරිභෝගිකයාට ඒ සඳහා වෙන ප්‍රවේශයන් අවහිර කරමින් සමහර වෙලාවට මුලින්ම කටයුතු කරන්නේ අදාළ ආයතනය. කොහොමද අධිකරණයට යනවා එක්කෝන් ගිහිල්ලා කවුරු හරි දාලවලා වාහනය ගන්නවා නැත්නම් වෙන ක්‍රමයකින් අත්පත් කර ගැනීම සිද්ධ කරනවා. දැන් එහෙම තැනකදී පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ඔබතුමාට වෙන්න පුළුවන් මැදිහත් වීම. ඔව්. ඉතින් දසුන් අර කිව්වා වගේ ආයතනත් එක්ක අපිට විසඳ ගන්න ඒක බැරි නම් සහ දෙන විසඳුමට අපි සතුටු නැත්නම් ඔබට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට. ඒ සඳහා වැඩි විස්තර 19:35 අපේ කෙටි දුරකථන අංකයේ 19:35 කතා කරලා ඕනම කෙනෙකුට විස්තරයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ දැන් පැමිණිල්ලක් ලැබෙනවා කියන්නේ දසුන් ඒකපාර්ශ්වීය ලැබෙන දෙයක් නේ. එතකොට අපි අනිත් පැත්තෙන් අපේ බැංකුව වෙන්න පුළුවන්, ඒ අදාළ මූල්‍ය ආයතනය වෙන්න පුළුවන්. එතෙන්දී අපිට ඒ පිළිබඳ සුවබැලීමක් කරන්න. එතකොට සුවබැලීමක් කරලා බොහොම සාධාරණ කාලයක් ඇතුලේ අපි විසඳුමක් දෙන්න උත්සාහ කරනවා. ඒ විසඳුමිනුත් අසතුටටපත් වෙන්න පුළුවන් පාරිභෝගිකය. එතකොට ඔහුට නමුත් කොයි වෙලාවකවත් මේ යන ක්‍රියාවලිය ඇතුළේදීවත් ඔහුට බාධාවක් නැහැ නෛතික ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. ඔහුට නෛතික ක්‍රියාමාර්ග යන්න පුළුවන් මේ යන ගමනුත්. හැබැයි දසුන් අපි මැදිහත් වෙන්නේ නැහැ මේ වෙලාවේ නෛතික ක්‍රියාමාර්ග යන අපි සරලව කිව්වොත් නඩුවක්
නඩුවක් යන ගැටලුවක් තියෙන කේසයක් තියෙනවා. එතකොට ඔබතුමාලා මැදිහත් වෙන්න බෑ. මොකද අධිකරණයෙන් ඒක අධිකරණ ක්‍රියාවලියක් අධිකරණයේ තමයි උත්තරීතර ආයතනයේ අවසානයේදීම තීන්දුවක් දෙන්නේ. එතකොට ඒ යන ඒවටත් අපි මැදිහත් වීමක් සිද්ධ කරන්නේ. ඔබතුමාලගේ යෝජනාවේ තෙන්නේ යන්න කලින් දෙපාර්ශ්ව එකඟ වෙලා ඔබතුමාලටත් යම් ආකාරයක පැමිණිලි කරලා විසඳ ගන්න එක තමයි හොඳම දේ. ඔව් ඔබට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් කිසිම ගැටලුවක් නැහැ. ඔබට තියෙන පැමිණිලි අපිට මෙමු කරන්න පුළුවන්. අපි ඒක දෙපාර්ශ්වයේම කරුණු කාරණා සලකලා බලලා අවශ්‍ය වුණොත් අපි බැංකුව ආයතනයේ යම් කිසි පරීක්ෂණ විමර්ශන සිදු කරලා ඒ සම්බන්ධයෙන් යම් කිසි සාධාරණ විසඳුමක් දෙන්න උපරිම උත්සාහයක් කරනවා.